දැඩි නීති තියෙන්න ඕන ඉතාලම පහදලිව ජීවිතාන්තය දක්වා ඇතුළට දාන්න ඕන ජනතාව නම් කියයි මරණ දඬුවම දෙන්න ඕන කියලා මේ රටට කරලා තියෙන විනාශය පරණ පාරෙම ගියොත් හරිද පරණ පාරට යන්න එපා කියලා දැන් කිව්වනේ ලොක්කා 69 ලක්ෂයට කිව්වා ඒ කියන්නේ අපිට දීපු පාරේ ආයි දෙන්න එපා අපි බෑනේ අපිට බෑනේ අපිට කරන්න බෑනේ ඉතින් 69 ලක්ෂේ ඡන්දෙ දීපු නෝනලට මහත්තුරුන්ට වග කියුතු පුරවැසියන්ට කියන්න ඕන එතුමම කියලා දෙනවා දැන් අපි හරියන්නේ නැත්තම් වෙන ලයින් එක ගන්න කියලා ඉතින් අපි කල්පනා කරනවා 2024-25 යම් අර කියන බලය සහිත වැඩසටහනක් එක්ක ජනතාවත් එක්ක සම්බන්ධ වෙන්න. එතනදී 20-24 තියෙන භූමියේ දේශපාලනෙත් එක්ක තනියෙන් ගන්න අමාරුයි. එතනදී තියෙන තව සම්දානගත තමුන්ට හරියන වමේ බලවේගත් එක්ක ගමනක් යන එක. මොකද්ද හිතෙන හොඳම සම්දානය කොයික කියලා හිතෙන්නේ කොතනට දනුගත වෙන්න ඕනි කියලා. එහෙම අදහසක් තියෙනවද? මෙහෙමයි. මොකද ආණ්ඩුව පෙරලන්න හොඳම දේ විපක්ෂයකට එකතු වීමනේ. විපක්ෂයේ බෙදී ඉන්නතුරු ආණ්ඩුවට වාසි. මෙහෙමයි විපක්ෂය එකතු වෙන්නත් ඕන. පරණ පාරවල් වල යන්න එකතු වෙලා ඇති වැඩකුත් නැහැ. වම තියෙන්නේ විසිරිලා. මම මේ වම කියන්නේ පක්ෂම නෙමෙයි දැන් මේ. ඔබ දැන් හොඳ කතාවක් කිව්වා දැන් ඔය හදන බලවේගේ නායකත්වය ජනතාන්ත්‍රයට එන්න ඕනේ කියලා. හැබැයි සමග ජන බලවේගයක් කියනවා ඒක ඒගොල්ලන්ට ඕනේ කියලා. එක්සත් ජාතික පක්ෂයත් කියනවා ඒක ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ නායකත්වයට තමයි යන්න ඕනේ කියලා. දැන් කොහොමද එක්සත් ඒ බලවේග දෙකත් එක්ක තමුන්වාසලට යන්න බෑනේ. මොකද එක් ගමනක් ගිහිල්ලා මොකද්ද ඔය රතු අලිපටව කියලා අහගත්තනේ. ඔය ගිහිල්ලා නම් තව කමකුත් නැහැ. ඒකත් එහෙම ගනුදෙනු තිබ්බේ නැද්ද? ඔක්කොමත් එක ගනුදෙනු තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්කත් තියෙනවා, බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්කත් තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරොත් එයත් එක්කත් තියෙනවා. අපි දේශපාලනේනේ කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක, මේ සජිත් මහත්තයත් එක්ක, චම්පි කරනවා එක්ක මේ ගනුදෙනු නැහැ කියලා එකක් නැහැ. අර රනිල් වික්‍රමසිංහ මහත්තයාක වැඩි ඇඟලුම් කමක් තිබ්බ කියලානේ කියන්නේ. ඒ ඕගොල්ලෝනේ කියන්නේ. මේමයි දේශපාලනේ අවස්ථා තියෙනවනේ. දේශපාලනේ අරයත් එක්ක කවදාක්වත් වැඩ කරන්නේ නැහැ. මෙයත් එක්ක විතරයි හැමදාම වැඩ කරන්නේ කියලා එකක් නැති බව ඔබතුමා හොඳින්ම දන්නවා. එතකොට දේශපාලනයක පෙළ ගැහිම් සිද්ධ වෙන්නේ රට සමාජය ඒව මුණ දිලා තියෙන වටපිටාවත් එක්ක. ඒකට විවෘතයි. හරි. නමුත් මම කියන්න ගියේ දැන් සජිත් ඔය එකතු වීම කියන ඔක්කොම දැන් ඔන්න ඒ දවස්වල නාගානන්ද මහත්තයා කියන එකතු වෙමු කියලා. හැබැයි එයා එකතු වෙමු කියවට එයා ජනාධිපති අපේක්ෂකයා වෙන්න බලන් තමයි එයා එකතු වෙමු කියන්නේ. සමහරට අපිත් එකතු වෙමු කියනවා. ඒතර අපි ඒකේ මූලිකත්වය ගන්න බලාගෙන තමයි අපි එකතු වෙමු කියන්නේ. මේවනේ මේ ඇත්ත කතාව. හැමෝම එකතු වෙමු කියලා මේ කිව්වට තමන්ගේ කෑල්ල උඩින් තියාගෙන තමයි එකතු වෙමු කියලා තියෙන්නේ. ඒ තමන්ගේ කෑල්ල උඩින් තියාගෙන එකතු වෙමු කියන වැරද්දක් නැහැ. ඒක තීරණය වෙන්නේ හැබැයි කොහමද සමාජය ඒ නිශ්චිත මොහොතේදී කාවද උඩින් තියලා තියෙන කියන එක මත